අයිබෝන් සුභම සුභ වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සීලුම දෙනාට. ඉතින් තවත් විශේෂ කාරණාවක් විශේෂයෙන්ම ලග්න පලාපල හනායට ගොඩක් කලාවට සෙනසුරු ගහයාගේ අපල වලට තමයි ගොඩක්ම කට්ටිය බය වෙලා ඉන්නේ. ඉතින් සෙනසුරු ගහයාගේ අපල වලට බය වුණාට විශේෂයෙන්ම ඒ රාෂ්ට්‍රක කාලයන් වලදී මේ සෙනසුරු කියන ගහය ඔයාලගේ කේන්දරේ හොඳ ස්ථානයක තැන්පත් වෙලා හිටියොත් ඔයාලට අපල කිරින්ද වල අඩු වෙලා සාමාන්‍යයෙන් සෙනසුරුගේ දසා කාලයන් වලදී අපල කාලයන් වලදී වුණත් තමත්ම හොඳින් කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා වගේම බලාපොරොත්තු නොවන විදිහට ජීවිතේ දියුණු කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හොඳ ඉතින් ඒ නිසා ඔයාලගේ කේන්දර වලට පරික්ෂා කරගන්න පුළුවන් සෙනසුරු මෙන්න මේ රාශියන් වල තැන්පත් වෙලා නැත්නම් මෙන්න මේ ස්ථාන වල තැන්පත් වෙලා ඉන්නවා. ඔයාලට සාමාන්‍යයෙන් සෙනසුරුගෙන් ඒ රාශියක කාලයක් වුණත් බය වෙන්න හේතුවක් නැහැ. සෙනසුරුගේ දසා කාලයක් වුණත් බය වෙන්න කිසිම හේතුවක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොඩ්ඩක් ලකුණු සාමාන්‍ය අර 100ට 100ක් අපල කාලයක් ලැබෙනවට වඩා 100ට 20ක විතර වගේ ප්‍රමෝඩි ප්‍රමාණයක් තමයි ටිකක් සාමාන්‍ය පොඩි පොඩි කරදරකාරී තත්ත්වයන් බාධාවන් කීපයක් තමයි සිදුවෙන්නේ. නමුත් අර දරුණු විදියට භයානක විදියට අත්පය කැඩීම් ගොඩක් කරලා සෙනසුරු කීප ගාන ගොඩක් අයට බය වෙන්නේ. අත්පය කැඩිනවා, මැරෙනවා, හිරේ විලංගුවේ වැටෙනවා, ඒ වගේ ගොඩක් කරදර වෙන කාලයක් තමයි සෙනසුරුගේ ඒ රාශියේ කියලා කියන්නේ. නමුත් දැන් එහෙම තත්ත්වයක් නැහැ. ටිකක් සාමාන්‍ය මෙන්න මේ යගේ අයට ගොඩක් ජීවිතේ තමන් ලොකුවට බොරුවට බය වෙන්න ඕනේ නැහැ. තමන්ගේ හිතේ නිදහසේ පාඩුවේ වැඩ කටයුතු කරගෙන තවත් උත්සාහයෙන් කරගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙනා මෙන්න මේ ස්ථානවල ඉන්නවනම්. ඉතින් ඒ නිසා අපි බලමු එහෙනම් මොන ස්ථානද සෙන්චුරු ගහට හොඳම ස්ථාන කියලා. මේක ඕනම ලග්න හිමියෙකුට බලපානවා. ඉතින් තමන්ගේ රාශිය අනුව විශේෂයෙන්ම බොහෝ වෙලාවට ඉන්න ගොඩක් වෙලාවට සන්ධි වෙලා ඉන්න පුළුවන් සෙනසුරු ගහය. හොඳ එතකොට ඒ වගේ දේවල් තියෙනවා. සාමාන්‍ය මෙන්න මේ දේවල් අපිට බලා ගන්න වෙනවා. ඒ නිසා තමන්ගේ සම්පූර්ණ කේන්දරය නැත්තම් පරිශා කර ගැනීම ගොඩක් වැදගත් වෙනවා. මේ වගේ කාරණාවල්දී මේ தත්ත්වය වැලක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රාශි සන්ධි වෙලා සිටීම. හොඳ ඉතින් ඒ දේවල් වලට තේරෙන්නේ නැහැ. ඒ වගේම තමයි 64 වෙනි නවාංශක අධිපතිය වෙලා සිටීම හෝ එහෙම නැත්තම් මෙතෙන්දි විශේෂයෙන්ම 22 වෙනි දේරකාණාධිපති වෙලා සිටීම. බාධකය වෙලා සිටීම විශේෂයෙන්ම මේස ලග්න හිමියන්ට වගේම ගොඩක් වෙලාවට කුසුම ලග්න හිමියන්ටත් මේක යම්ක සිදුවිතර බලපෑමක් ඇති කරන්න පුළුවන්. මේ බාධක දසා කාලයක් විදිහට සැලකෙනවා. හොඳ. නමුත් සාමාන්‍ය බැලුවොත් එහෙම ස්වභාවයක් විදිහට මෙන්න මේ ස්ථානවල විශේෂයෙන්ම පළවෙනි ස්ථානය තමයි තුන්වෙනි භාවය. එහෙම නැත්නම් සාමාන්‍ය මේෂ ලග්න හිමියන්ගේ තුන්වෙනි කොටික වෙන්නේ මිතුන රාශිය. එහෙම නැත්නම් ඕනෑම ලග්න හිමියෙකුගේ මිතුන රාශිය. මෙතන තුන්වෙනි තමයි ස්වභාවයෙන් මිතුන රාශිය කියලා සඳහන් කරන්නේ. ඉතින් තුන්වෙනි කොටුවේ ඉන්නවා නම් ඔයාලට විශේෂයෙන්ම සෙන්චුරි ගහය ටිකක් හොඳ තත්ත්වයක් අරන් එනවා. හොඳ විශේෂයෙන්ම ගොඩක් වෙලාවට රැකියාවල් වගේ දේවල් මෙතනදි කරගන්න දෙන්නේ නැහැ. මොකද මේ සෙන්චුරි ගහය තුන්වෙනි කොටුවේ තමන්ගේම ව්‍යාපාරයකට තමයි තමන්ව කැඳවාගෙන යන්නේ. හොඳ ඒ වගේම තමන්ගේ ව්‍යාපාරයකට ප්‍රධානීක බාටපත් වෙන්න පුළුවන්. ඒ නිසා නමුත් යම් කිසි විදියට තමන්ගේ තාත්තත් එක්ක තියෙන සම්බන්ධතාවය ගොඩක් වෙලාවට සහෝදරයන් එක්ක තියෙන සම්බන්ධතාවේ සීමා වෙන්න පුළුවන්. සහෝදරයන් ටිකක් අඩු වෙන්න හැකියාවක් තියෙනවා. නමුත් අර තමන්ගේම ස්ථානය තමන්ගේම බලයක් එක්ක තමන්ට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ලෞකික විදියට බැලුවත් එම ඉතාමත්ම හොඳ සාර්ථක භාවයක් ලබා දෙනවා මේ සෙනසුරු ගහ තුන්වෙනි. ඉතින් මේ කෙටියෙන් තමයි සඳහන් කරන්නේ මේ ඔයාලට සුබයි කියලා හිතෙන ස්ථාන තමයි කියා දෙන්නේ. ඉතින් තමන්ගේ මානසිකත්වය මගේ සෙනසුරු නම් මට සුබයි කියන මානසිකත්වය හදා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ தත්ත්වය නිසා. ඒක තමයි මගේ ප්‍රධානම බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ මානසිකත්වය හදා ගන්න. එතකොට 6 වෙනි භාවය. එහෙම නැත්නම් 6 වෙනි කුටුව. ඉතින් ගොඩක් වෙනවා සතුරු ස්ථානේ, රෝග ස්ථානේ කියලා සඳහන් කරනවා. ඉතින් මේ සෙනසුරු ගහ මේ 6 වෙනි ස්ථානේ ඉන්නකොට 3 7 සහ 10 11 කියන භාවයන් වැඩි ගොඩක් වෙලාවට 6 වෙනි ඉන්න අයකට ගොඩක්ම මෙතෙන්දි සාමාන්‍යයෙන් ධනාත්මක වර්ධනයක් ඇති කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම සෙනසුරුට හිතකර පිහිටීම. මොකද තමන්ට මහන්සිලා වැඩ කටයුතු කිරීම තමයි ජීවිතේ හැම දෙයකටම උත්තරේ බාටපත් වෙන්නේ. මොකද අපි කොච්චර නිකන් හිටියත් සෙනසුරු කොහේ හිටියත් වැඩන්නේ නැහැ. අයස්ථානෙ හිටියත් ධනස්ථානෙ හිටියත් වැඩන්නේ නැහැ. අපිට මහන්සිලා වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් පත් කරන්න ඕනේ. හැම දෙයකටම ප්‍රතිඵලේ බාට උත්තරේ බාටපත් වෙන්න ඕනේ. මහන්සිලා වෙහෙස මහන්සිලා වැඩ කිරීම තමයි හැම දෙයකටම උත්තරේ බාටපත් වෙන්නේ. එහෙනම් මේ 6 වෙහෙස මහන්සිලා වැඩ කටයුතු කරගන්න පුළුවන් වගේම ගොඩක් වෙලාවට සතුරු කරදර මැඩ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හොඳ. නමුත් සෙනසුරු යම් කිසි අර මම කීප විදියට tempත් වෙලා හිටියොත් ටිකක් දීර්ඝ කාලීනව රෝග තත්ත්වයන් ඇති කරන්න පුළුවන් වගේම ටිකක් සතුරු කරදර වලින් බාධාවක් වෙන්න පුළුවන්. නමුත් ඒක සතුරු කරදර ජයග්‍රහණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ නීතිඥ මහත්වරුන්ට 6-7 වගේ 9 වෙනි ස්ථානවල තමයි සෙනසුරු ගහය පිහිටලා තියෙන්නේ. තෙන්ති සමන්ට අර ජයග්‍රහණය කරන්න පුළුවන් සතුරන් මැඩගෙන ජීවිතය ඉදිරියට යන්න පුළුවන් හැකියාවක් වගේම දීර්ඝාෂ ලබා දෙන පිහිටීමක් තමයි සෙනසුරු 6 තැන්පත් වීම. අනිත් එක තමයි සෙනසුරුට හොඳම ස්ථානයේ බාරපත් වෙන්නේ මේ 7 වෙනි. එහෙම නැත්නම් ඕනෑම කෙනෙකුගේ තුලා රාශිය. ඕනෑම කෙනෙකුගේ තුලා රාශිය බලුවොත් අපිට ඔයාලට ගණන් කරන්න පුළුවන් මේෂ ලග්නේ ඉඳන් මීන ලග්නයට යනකම තමන්ගේ තුලා රාශිය තෝරගන්න
තුලා රාශිකයන් ඔයාලා ඕනම ලග්නයක් ගැන විශේෂම උදාහරණයක් විදිහට මිතුන ලග්නය කියලා හිතන්නකෝ. ඉතින් මිතුන ලග්නය සහ ධනු ලග්නය තමයි වැඩිපුරම ඉන්නේ කේන්දර බලන විදිහට. ඉතින් මිතුන ලග්නය බැලුවොත් එහෙම මිතුන කටක සිංහ කන්‍යා තුලා. එහෙම නැත්නම් ඔයාගේ පස්වැනි කොටුවේ සෙනසුරු ගහ සිටියොත් ඉතින් සෙනසුරු වල සාමාන්‍යයෙන් පහ ස්ථානය එච්චර හොඳ ස්ථානයක් නෙවෙයි. නමුත් තුලා රාශිය වුණොත් එහෙම මේ සෙනසුරු ගහට ඉතාමත් සුබ විදිහට උච්ච වෙලා ඉන්නවා. හොඳ සෙනසුරු උච්ච වෙනාම ඔයාලට ධනේ සම්බන්ධ මිල මුදල් සම්බන්ධ දේවල් තමන්ගේම ව්‍යාපාර කටයුතු එහෙම නැත්නම් එහා සම්බන්ධ රැකියාවක් ලබා ගන්න පුළුවන් වෙනවා වගේම මේ සෙනසුරු ගහයෙන් තියෙන අසුභ ඵල දේවල් අඩු වෙනවා වගේම සෙනසුරුගේ අන්තරසා මහදසා වුණත් තමත්ම සුභ ප්‍රතිඵල ලඟා කර ගන්න පුළුවන්. ඒ නිසා සෙනසුරුට හොඳම ස්ථානේ තමයි හත් වෙන. සෙනසුරු හතේ තැන්පත් වීම විවාහය පැත්තෙන් බැලුවොත් එම යම්කිසි පොඩි ප්‍රමාදයක් ඇති කරන. නමුත් ව්‍යාපාරිකයන්ට දේශපාලනකයන්ට වගේම ගොඩක් වෙලාට වෙළඳ ව්‍යාපාර ගැන කතා කරන නිසා මේ සෙනසුරු හත් වෙන්නේ ටිකක් ජීවිතේ ඕනෑම දෙයක් කරගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙනවා. ඒ වගේ තමයි ගොඩක් වෙලාවට පොඩි සිරවීමක් ඇති කරත් මෙතෙන්දි විවාහ ජීවිතය පැත්තෙන් බැලුවොත් පොඩි ප්‍රමාදයක් ඇති කරත් නමුත් මම පරිණත කෙනෙක් එක්ක විවාහ ජීවිතේ ගන්න පුළුවන් ගෙනියන්න පුළුවන් නමුත්තර සෙනසුරු ගහයට සෙනසුරු හතේ ඉන්න කෙනා විවාහ වෙන්න ඕනේ ඒ වගේම කෙනෙක් එක්ක තමයි. ඒක තමයි ප්‍රතිඵලය. සෙනසුරු හතේ ඉන්න කෙනා රාහු හතේ චන්ද්‍රය හතේ කුජ හතේ ඉන්න කෙනෙක් විවාහ වුණොත් එම විවාහ ජීවිතේ එතරම් බංකොලොත් වෙනවා. ඒ නිසා සෙනසුරු හතේ ඉන්න කෙනා විවාහ වෙන්න ඕනේ ගුරු ගහය ඉන්න කෙනෙක් හරි සෙනසුරු ඉන්න කෙනෙක් හරි සෙනසුරු එකේ හරි ගුරු ගහ එකේ හරි එහෙම නැත්නම් හතේ හතේ ඉන්න කෙනෙක් තමයි විවාහ වෙන්න ඕන. ඉතින් ඒක තමයි ප්‍රතිඵලය බාරපත් වෙන. ඉතින් ඒ වගේ ගැළපීමක් කරගත්තොත් තමයි මේ ප්‍රතිඵලය අපිට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ සෙනසුරු කියන ගහය 10 වෙනි කොටුව. ඉතින් 10 වෙනි සෙනසුරුගේ සාමාන්‍ය ස්වභාවයෙන්ම සෙනසුරුගේ 10 මකර රාශිය බාටපත් වෙද්දී සාමාන්‍ය සෙනසුරු ගහය 10 වෙනි රැකියා ස්ථානයේ කර්මස්ථානයේ ගැන කතා කරනකොට විශේෂ ප්‍රතිඵල ලඟා කරගන්න පුළුවන්. හොඳ ඒ වගේම සෙනසුරුගේම ස්වභාවික ස්ථානයක් නිසා මෙතෙන්දී උච්ච තත්ත්වයට පාත් කරන්න පුළුවන්. වගේම තමන්ට රැකියාවල ඉතිමත්ම විශේෂ ප්‍රතිඵල ලඟා කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හොඳ එතෙන්දී ගොඩක් වෙලාවට අයම් කසිතේ බලුවොත් එහෙම සාමාන්‍යයෙන් ලෝහ සර්ණ කර්මාන්තාලවල නැත්නම් ලෝහ රබර් වගේ දේවල් භූමියත් එක්ක කරන කටයුතු ඒ වගේ තමයි ගොඩක් වෙලාවට කණිති තෙල් වගේ දේවල් එක්ක ඉතාමත්ම හොඳ ස්ථීර වෘත්තියක් ලඟා කරගන්න පුළුවන්. වගේම ගොඩක් වෙලාවට අනිත් ග්‍රහයන්ගේ සුභ අසුභ බලපෑම් මත යම් කසි සත්‍යයක් වෙනස් වෙනවා. මොකද යන්ත්‍රත් එක්ක යන්ත්‍ර සූත්‍රත් එක්ක ටිකක් වැඩිපුර මහන්සියක් වෙලා වැඩ කරන්න වෙනවා. කියන්නේ සාමාන්‍යයෙන් රැකියාවල් කියන එක අනිවාර්යම ස්ථීරම ලැබෙනවා. හොඳ ඒක තමයි හේතුව. ඉතින් රාහු 10 ඉන්නවා වගේ නෙමෙයි හේතු 10 ඉන්නවා වගේ නෙමෙයි සෙනසුරු 10 හිටියම රැකියාවක් ටිකක් ඔයාට ස්ථීර රැකියාවක් ලැබෙනවා වගේම ටිකක් මහන්සියලා වැඩ කටයුතු කරනවා. මොකද සෙනසුරු කියන්නේ දුකට අධිපති ගහය. හොඳ ඉතින් ඔයාලට මහන්සිය තරමට තමයි ඔයාලට සුභ ලැබෙන්නේ. හොඳද? ඔයාලා මහන්සියලා වැඩ කටයුතු කරොත් ඔයාලට සුභක් ලැබෙනවා. මහන්සියක් නැතුව ගෙදරටලා හිටියොත් ඔයාලට සෙනසුරුගෙන් සුභක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය ප්‍රතිඵලයේ බවට පත් වෙන්නේ. එතකොට ඉතින් ඔයාලට සෙනසුරුදා ඉන්නවට දුක් වෙන්න දෙයක් නැහැ. තමන්ගේ ජීවිතේ මෙහෙස මහන්සියලා සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් තවත් එක ස්ථානයක් විදිහට මේක සාමාන්‍යයෙන් ඕනෑම ග්‍රහයකට සුභ ස්ථාන. මේක සෙනසුරු විතරක් නෙවෙයි 11 වෙනි අයස්ථාන විදිහට බැලුවොත් එහෙම මෙතෙන්දී ඕනෑම රාශියක වගේම ගොඩක් වෙලාවට අනිත් සෙනසුරුටත් යම් කිසි පැත්තකින් බැලුවොත් හොඳ ලැබීම් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් මේ මේෂ ලග්න හිමියන්ට එහෙම 11 වෙනි බාධක ස්ථාන නිසා කුම්භ රාශිය එතකොට මෙතෙන්දී සෙනසුරු ග්‍රහය කුම්භ රාශිය තැන්පත් වීම ලැබීම් සම්බන්ධයෙන් යම් කිසි විදියට ටිකක් ප්‍රමාදයක් ඇති කරන්න පුළුවන්. හොඳ. නමුත් මේ 11 වෙනි ග්‍රහයට යම් කිසි සුභ දෘෂ්ටියක් ලැබුණොත් සිකුරු ග්‍රහයගේ හෝ නමන්නතේ ගුරු ග්‍රහයක සුභ දෘෂ්ටියක් ලැබුණොත් එහෙම එතෙන්දී සියලුම දේවල් ලබා ගන්න පුළුවන් හැකියාවක් වගේම වක්කම් ලැබීම වලින් ඉතාමත් හොඳින් ඉහළ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ලැබීමේ දේවල් හෙමින් හරි ස්ථිරතාවයකට පත් කර ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලගේ මානසිකත්වය හදාගන්න තමයි මම මේ කිව්වේ. සෙනසුරු ග්‍රහයට මේ 11 වගේම ඕනම ග්‍රහයකට 11 වෙනි ඉතාමත් සුභ නිසා ඔයාලට හිත හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න තමන්ගේ මානසිකත්වය තමයි හැම දෙයකටම ප්‍රතිඵලය වෙනස් කරගන්න තියෙන එකම හේතුව. ඒ නිසා මොකද ගොඩක් කලාට තියෙන රෙමඩිස් එහෙම නැත්නම් අපි කල යුතු දේවල් ගැන කියනවනේ. ඉතින් සමහරක් අය එක එකව දානවා මේ ගහකට පුළුවන් ද මේ අපල වෙනස් කරන්න නැත්නම් වැඳලා පොදලා කරන්න අපල වෙනස් කරන්න. ඇත්තටම වැඳලා පොදලා ගහකට අපල වෙනස් කරන්න බෑ. නමුත් අපි එතනදී හදාගන්නේ අපේ හිත. අපේ හිතේ අපිට නැති කරගන්න ඕන අපිට අපලයක් තියෙනවා එහෙම නැත්නම් අපිට හොඳ කාලයක් නෙවෙයි කියන එක අපේ හිතෙන් අයින් කරලා පයින් ගහලා දාන්න ඕන. ඒ දහන අයට පුළුවන් තමන්ගේ හිත ශක්තිමත් කරගෙන මේ අපල වලට පයින් ගහලා දාලා තමන්ට අපලයක් නැහැ අපිට දැන් හොඳයි මේ යන්නේ මට හොඳ කාලයක් නෙ කියලා හිතට වෙනස් කරගන්න පුළුවන් නම් හිත පරිවර්තනය කරගන්න පුළුවන් නම් අන්න එයාට තමයි ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. හොඳ. ඉතින් අන්න ඒකයි ගොඩක් වෙලාවට මේ
लग्न फलाफल बलाय अफल तीन दिखा किसी मध्य गणंगण बलूतर मट साइट मेक अंदुनागनीम सिद्धर मत नरक काल अंदुनागनी तीन हाँ बागनपुर किसी मगट लोके प्रश्न जीवत्न ओण प्रश्न स्वभागर मे एत कथावा थिंग वाले मेवा दिवाल बलागंड धनगंड कमी अव सब्सक्रैब त्यागण मव मगे रव केन्द्र परीक्षाकर कमी आई मेन मे नंबरे मगे मम दलती नंबर वाले बलागण पुलवांग मव संबंध करवां बिंदु दिखाई अनुहत इकसी पनस्पहाय हयसी हसुवाय हटहाय अणुहतर की मव संबंध करगन अलगे संपूर्ण केन्द्र परीक्षा उपाणकते मुन नकते अदाल तिथि संबंध योग संबंध रायोग फल एवगेम एक राशि राशि ग्रहयागे ग्रहयट शील दशा कल्याण संपूर्ण परीक्षा कर पुलवांगी हतलिए हतरीपाकन दीर्घ विस्तरेना ममो वाले हेमोटम तेर पुलवांगी जय वगे प्रार्थना करना शीरम दिनाट मगे तक मगे वीडियो बल्ला हेमदाटम सार्थक वकील प्रार्थना करना।